දැන් අපි කියනවා මේ ගෘහාශ්‍රිතව කසල කළමනාකරණය කරන්න ඕනේ කියලා. හැබැයි ගොඩක් වෙලාවට නාගරික ප්‍රදේශවල නම් අපි අර ඔබතුමා කලින් සඳහන් කරා වගේ මේ කසල වෙන් කරන කටයුතු වල ටිකක් මැලිකමක් දක්වනවානේ. මොකද එන රතෙන් සමහරලාට ගන්න නැති වෙන්න පුළුවන් දිරන කසල නොදිරන කසල වෙන් කරලා තිබෙන්නේ නැත්තම්. හැබැයි මේක ග්‍රාමීය ප්‍රදේශවල මේ වගේ සැලකිල්ලක් වැඩිව දක්වන්න නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපි කොහොමද නිවසක් තුල මේ කළමනාකරණය නිසියාකාරව සිද්ධ කරන්නේ? නිවසක් තුල ඉඳලින් කළමනාකරණය කරගද්දී ඇත්තටම අපි මහ විශාල ශිෂ්ටාචාරයක් තියෙන ජාතියක්නේ. ඉතින් අපි අපේ අතීත භාවිතාවන් ඉස්සරහට ගෙනාවා නම් මේක හරි පහසුයි. හැබැයි මම වර්තමානයේ කසල කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන අපි භාවිත කරන සංකල්පයක් එක මේක පැහැදිලි කරන්න. අපි සරලව 3R කියලා සංකල්පයක් ඒක පස්සේ 5R 7R වලට වැඩි දියුණු කරලා තියෙනවා. හැබැයි මම මෙතනදී මූලිකම සංකල්පයේ 3R ගැන විතරක් කතා කරන්නම්. අපි අවම කිරීම භාවිතය ඊළඟට නැවත නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම අපිට භාවිතය අවම කරන්න පුළුවන් නම් ඒකෙදි ජනනය වන ප්‍රමාණය අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා අපි හැම වෙලේම බොහෝ දෙනා කතා කරද්දි කියනවා අපි සුපිරි වෙළඳසැල් හෝ අපි ගෙවල් ළඟ කඩේට හරි කමක් නැහැ බාන්න ගේන්න යනවා නම් බෑග් එකක් අරන් යන්න කියලා. හැබැයි සමහර වෙලාවදී අපි හදිස්සියට ඇද්දුවේ බෑග් එක ගෙන යන්න බැරි වෙන්න පුළුවන්. මටත් පෞද්ගලිකව මේ සමහර වෙලාවලට ඔක අරන් යන්න බැරි වෙනවා. හැබැයි එතකොට අපි ගන්න එක භාණ්ඩයක් දෙකක් නම් ඒකට ඇත්තටම අපිට බෑග් එකක් අවශ්‍යමද? දැන් ඔබ මම දන්නවා අපි කිරිපිටි පැකට් එක ගත්තාම ඒක ආවේ මුලින් කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුළට පොලිතීන් බෑග් එකක බහලාපු මිල්ක් පවුඩර් පැකට් එකක් කිරිපිටි පැකට් එකක්. ඇත්තටම මේ කාඩ්බෝඩ් පැකට් එක අවශ්‍යයිද? ඇත් මේ ඇසුරුම මේකට අත්‍යවශ්‍යයිද? ඒ වගේ අපිට ඒක අයින් කරගන්න පුළුවන් නම් එතනදී අවම කිරීමක් වෙනවා. ඊළඟට සරල උදාහරණයක් ලංකාවේ නම් මේ විදිහ මේක භාවිත වෙන්නේ නැහැ. අපි දත් මදින බුරුසුව. මේකෙදී අපිට අවශ්‍ය වෙන්නේ මේ කෙඳි කොටස විතරනේ. මිට අවශ්‍ය වෙන්නේ අල්ල ගන්න. ඉතින් මේ කෙඳි කොටස විතරක් මාරු කරන විදිහට මේක නිෂ්පාදනය කරන්න පුළුවන් නම් මේ මිට දිගටම පාවිච්චි කර හැකියි. මේක ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. අපිට මිට කියන දේ විතරක් අත්‍යාගෙන කෙඳි කොටස විතරක් මාරු කරන්න පුළුවන් නම් අපිට මේ දීර්ඝ කාලිනයක් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපි බ්‍රෂ් එකක් අයින් කරන හැම වෙලාවකම මුළු බ්‍රෂ් එකම අයින් කරනවා. ඒ වගේ සරල දේවල් නිෂ්පාදනයේ පැත්තිනුත් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කසල අවම කරනවා වගේම අපිට මේක නැවත පාවිච්චි කරන්න පුළුවන්. නැවත පාවිච්චි කරනවා කියලා කියන්නේ අපි ගෙදෙට්ට ගේන පොලිතින් බෑග් එක නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි පාවිච්චි කරන දැන් අපි ලංකාවේ මේ වන විට දිරාපත් නොවන ලන්ච් ෂීට් එක සරලවකුත් මම වශයෙන්ම පාවිච්චි කරන ආහාර දවටනය තහනම් කරලා තියෙන්නේ. මේ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් ලන්ච් බොක්ස් එකක් ඇත්තටම. ලන්ච් ෂීට් එකක කෑම ගේන කෙනාට ලන්ච් බොක්ස් එකකට යන්න පුළුවන් නම් අර ජනනය කරන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. මේවා හරිය සරලයි. ගෘහණියකට තමන්ගේ ස්වාමියා පමණයි නම් වැඩට යන තමන්ගේ දරුවන් පාසල් යනවා නම් මේක ආදේශ කරන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ ගොඩක් පාසල් වල නම් ලන්ච් ෂීට් ගේන දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම කැම්පෙට්ටි එක කැම අරන් එන්න ඕනේ. හැබැයි කාර්යාලවලට යද්දී හැම කාර්යාලකම මේකේ විදිහටම මේ අනුගමනය කරන්නේ නැහැ. එතකොට ගෘහණියට පුළුවන් තමන්ගේ ස්වාමි පුරුෂයාට ආහාර මීට පස්සේ ඉදිරියට ලන්ච් බොක්ස් එකක් පාවිච්චි කරන්න. එතකොට අර ජනනය කරන්න තියෙන ලන්ච් ෂීට් ප්‍රමාණය ඇත්තටම අඩු වෙනවා. ඉතින් එතකොට අවසාන ක්‍රියාවලිය තමයි ප්‍රතිචක්‍රීකරණය. අර මම කලින් සඳහන් කරපු විදිහට අපි කසල බැහැර කරලා තියෙනවානේ ප්‍රතිචක්‍රීකරණය කරන ක්‍රියාවලියට ගිහිල්ලා ඒක නැවත භාණ්ඩයක් විදිහට අපිට ආපහු ලබා ගන්න පුළුවන්.